ආයිබෝ සරුතේ වගා WhatsApp group එක මගින් සංවිධානය කරන විශේෂ වැඩමුළුව අද දවසේ මේ විදිහට ආරම්භ වෙනවා. මීට පෙර ඔබ දැනුවත් කළ ආකාරයට මේ වැඩමුළුව මගින් අපේක්ෂා කරන්නේ මේ කප්පාදු කිරීම පිළිබඳ නිවැරදි දැනුමක් ඔබට ලබා දෙන්න. අද දින සිට අප්‍රේල් 20 වැනි දින දක්වා දින 6ක කාලයක් මේ වැඩමුළුව පැවැත්වෙන බව ඔබ මේ වෙනිදාත් දන්නවා. ඉතින් වැඩමුළුවේ පළවෙනි දවස වන අද දවසේ ඔබ දැනුවත් කරන්නේ මේ කප්පාදු කිරීමේ පළවෙනි පියවර සම්බන්ධ. ඒ තමයි මේ පඳුරු විවේක ගැනීම. සමහර ගොවි මහතුන් කප්පාදු කරනකොට අනුගමනය කරන පළවෙනි පියවර මේක නෙවෙයි. බොහෝ දෙනෙක් කරන්නේ දලු කඩමින් තියෙන තේවකාව තමන්ට හිතුන වෙලාවට කප්පාදු කරලා දානවා කිසිම පූර්ව සූදානමක් නැතුව. සරලවම කිව්වොත් මේ පඳුරට විවේකයක් දෙනවා කියන්නේ කප්පාදුට කලින් දලු කන්න එක නවත්තලා තියෙන එක. මෙහෙම සති කීපයක් දලු නොකඩ තියෙනකොට තමන්ට ලබා ගන්න පුළුවන් ආදායමක් නැති වෙන හින්දා තමයි ඇතැම් ගොවි මහතුන් මේ පඳුර වලට විවේකයක් නොදී කප්පාදු කරන්නේ. නමුත් කප්පාදුවට කලින් මේ පඳුර වලට විවේකයක් දෙන එක කොයිතරම් වැදගත්ද කියලා දැන් ඔබට පැහැදිලි කරලා දෙන්න. සාමාන්‍යයෙන් අපි සතියකට වතාවක් දලු නෙලනවා. විවිධ හේතු නිසා දලු රවුම දින 8 9 ඇතැම් විට දින 10 දක්වා වුණත් කල්ගත වෙන අවස්ථා තියෙනවා. ඉතින් කොහොම හරි දලු රවුම පවත්වාගෙන දින ගණන් අරගෙන ගණනය කරලා බැලුවාම සම්පූර්ණ කප්පාදු චක්‍රය තුලදී එහෙම නැත්නම් අවුරුදු තුනක කාලෙදී මේ පඳුරකින් 100ක් 160ක් අතර වාර ගන්න දලු නෙලලා තියෙනවා. ඒ කියන්නේ මේ පඳුර නැවත නැවත හදන දැල්ල ලපටි අවස්ථාවේදීම අපි නෙලා ගන්නවා. මේ පඳුරට ඕමනා විදියට වර්ධනය වෙන්න ඉඩ දෙන්නේ නැතුව. අපට නොතේරුණාට මේ විදියට නොකඩවා දලු නෙලන එක මේ පඳුරට විශාල පීඩාවක්. ආරම්භයේදී හොඳින් දලු දුන්නට කාලයක් ගත වෙනකොට පඳුරේ දලු අඩු වෙන්නේ මෙන්න මේ හේතුව නිසායි. එහෙම පීඩාවක් යටතේ අවුරුදු 3ක් හිටපු තේ පඳුර ඉන්පස්සේ එකපාරම කප්පාදු කරලා දාන එක හොඳ දෙයක් නෙවෙයි. එහෙම කප්පාදු කරපුවාම තේ පඳුරු වැඩි ප්‍රමාණයක් මේ විදිහට මැරෙන්න පුළුවන්. නොමිරී තියෙන මේ තේ පඳුරු වල උනත් දලු අස්වැන්න සැලකිය යුතු ලෙස අඩු වෙන. අවසානයේ තේ පඳුරේ ආයු කාලය අඩු වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ ඔබට ඉතාමත් සරල පැහැදිලි කිරීමක් තමයි කළේ කප්පාදුවට කලින් මේ පඳුර වලට විවේකයක් දෙන්න ඕනේ ඇයි කියන කාරණාව ගැන. ඒ සරල පැහැදිලි කිරීම ඇතුළේ තියෙන විද්‍යාත්මක කාරණේ පිළිබඳවත් ඔබ දැනගෙන ඉන්න එක ඉතා වැදගත්. මේ පඳුරට පුළුවන් තමන්ට අවශ්‍ය ආහාර ටික ඉරු එළියත් ජලයත් වායුවේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුවත් උපයෝගී කරගෙන හදාගන්න. නමුත් නිතරම මේ පඳුරේ දලු කඩන නිසා මේ හදන ආහාර අලුතෙන් දලු හදලා ඒව වර්ධනය කරගන්න වැය කරන. ගබඩා කරලා තියාගන්න වෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක් විතරයි. කප්පාදුවට කලින් මේ පඳුරේ දලු කඩන එක නවත්තලා තිබ්බාම එයා හදාගන්න ආහාර වලින් වැඩි ප්‍රමාණයක් දහේ මුල් වල තැන්පත් කරගන්න. එතකොට කප්පාදු පිරුවට පස්සේ පඳුර වර්ධනය වෙන්නේ අර මුල් වල ගබඩා කරගත්තු ආහාර ප්‍රයෝජනෙට අරගෙන. එතකොට තේ පඳුර ඉතා ඉක්මනින් වගේම සරුවට වර්ධනය වෙනවා. ඒ වගේම පඳුරු මැරෙන්නෙත් නෑ. ඒ වගාවේ කල් පැවැත්ම වැඩි කරගන්නත් පුළුවන්. මෙම දැනුවත් කිරීමේ ඉතිරි කොටස මේ සමග යොමු කර ඇති මීළඟ වීඩියෝවෙන් නරඹන ලෙස කාරුණිකව දැනුම් දෙමි.